හරි. අපේ 7 වෙනි මේ 11 ශ්‍රේණියේ 3 වෙනි ඒකකය අන්තර්ජාලය සහ විද්‍යුත්යකය. මොකක්ද පුතේ මේ අන්තර්ජාලය කියන්නේ? මේක ඉතාමත් වැදගත්. හේතුව මේ වර්තමානයේ වෙනකොට ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය, ව්‍යාපාර කටයුතු, නිෂ්පාදන කටයුතු මේ වගේ සියලුම කාර්යයන් කරන්න සිදු වෙලා තියෙන්නේ පුතේ අන්තර්ජාලය හා විද්‍යුත් පැල ආධාරයෙන්. එහෙනම් මේ පාඩම ඉගෙන ගන්න එක පුතාලගේ විෂය දැනුමට මෙන්ම පුතාලගේ ප්‍රායෝගික ජීවිතයට ඉතාමත් වටිනවා. මොකක්ද මේ අන්තර්ජාලය කියන්නේ? අන්තර්ජාලය කියන එකට නිර්වචනයක් දෙන්න කලින් දරුවනි අපි දැනගෙන ඉන්න ඕනේ ජාලයක් කියන්නේ මොකක්ද කියලා. අපි 10 ශ්‍රේණියේ දෙවනි පාඩම සාකච්ඡා කරනකොට ඉගෙනගෙන තියෙනවා ජාලයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ ජාලයක් කියලා කියන්නේ? පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක්. පරිගණක දෙකක් හෝ අවම වශයෙන් පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ කරමින් ගොඩනගන ජාලයට අපි කිව්ව පුතේ පරිගණක ජාලයක් කියලා. අන්න එහෙනම් ඒ වගේ පරිගණක ජාල විශාල ප්‍රමාණයක එකතුවකට අපි කියනවා අන්තර්ජාලය කියලා. ඉතින් මේ පාඩමේ නිර්වචන දීලා තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒ නිසා අපි ඉදිරියට ගමන් කරමු. මේ පාඩමේදී අපිට මූලික වශයෙන් අවධානය යොමු කරන්න තියෙනවා පුතේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද? URL එකක් කියන්නේ මොකක්ද? IP ලිපිනයක් කියන්නේ මොකක්ද? වසම් නාමයක් කියන්නේ මොකක්ද? පුතාලෝ ඉරියදිනක නම් නවත්තන්න ඕනේ. හරි? අය ඇන්දොත් එහෙම මං යාව අයින් කරලා දාන. ඉන්න මම ඇන්දොත් එක මකන්න ඉක්මනින්. හරි. ඕකේ. එතකොට අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන අපුතේ මොකක්ද? අන්තර්ජාලය, URL, IP ලිපිනය, වසම් නාමය සහ අවසන් වශයෙන් අන්තර්ජාලයේ සේවාවන්. අන්තර්ජාලයේ සේවාවන් ගැන කතා කරන්න තියෙන මේ සේවාවන් යැත්ති තමයි ලෝක ව්‍යාප්ත වියමන ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. පුතාලගේ අතේ නිබන්ධනයේ තියෙනවා නම් පුතේ පෙරලා ගන්න අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියන මෙන්න මේ ඒකකයට අදාළව තියෙන ප්‍රශ්න ටිකට නිබන්ධනයේ නැති පුතාලා කොලේක ලියාගමු නැත්නම් පොතක ලියා ගන්න අන්තර්ජාලයේ යනු කියලා. අන්තර්ජාලයේ යනු කියලා ලියාගමු. අන්තර්ජාලයේ යනු කියලා ලියාගමු. හරි. ඒ අදී ලියා ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අන්තර්ජාලය යනු කුමක්ද කියලා. අපි ලියාගමු මෙන්න මෙහෙම. පුංචි අකුරෙන් ලියා ගන්න ටියුට් එකේ ලියන්න ළමයි පොඩ්ඩක් පොඩි අකුරෙන් ලියා ගන්න විශාල අකුරෙන් ලියන්න එපා. අන්තර්ජාලයේ යනු ලොවපුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි මොකක්ද පුතේ අන්තර්ජාලය කියලා කියන්නේ? ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. අපිට මෙහෙමත් මේක නිර්වචනය කරන්න පුළුවන්. විශාල ප්‍රමාණයේ පරිගණක ජාලවල එකතුවකටත් අපිට කියන්න පුළුවන් අන්තර්ජාලය කියලා. එහෙනම් විශාල ප්‍රමාණයේ පරිගණක ජාලවල එකතුවකට අපි තනි නමක් කියනවා අන්තර්ජාලය. මේ අන්තර්ජාලයට තමයි පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඉන්ටර්නෙට් කියලා. එතකොට මේක තව දිගලා තියෙන මේ ස්ලයිඩ් එක බලන්න. ලෝක ප්‍රජාව සමග තොරතුරු සම්නිවේදනය කර ගැනීමට ඇති වේගවත්ම මාර්ගය අන්තර්ජාලයයි. ඒක පුතාලා පිළිගන්නව නේද? පුතේ අපිට මේ විදිහට සම්නිවේදනය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ අන්තර්ජාලය නිසා. අන්තර්ජාලය නොතිබුණා නම් අපිට පරවිය මාර්ගයෙන් තමයි සම්නිවේදනය කරන්න වෙන්නේ. නමුත් අන්තර්ජාලය තියෙන නිසා පුතාලටයි අපිට ඉගෙනීම් ගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යන්න හැකියාවක් තියෙන. ඉතින් මේක ඉතාමත් වේගවත්. දැන් උදාහරණයක් විදිහට පුතේ මම පුතාලට SMS එකක් දැම්මොත් එහෙම. SMS එකක් දැම්මොත් ඒක පුතාලට ෂණිකව ෆෝන් එකට එනවා.
හැබැයි පුතේ මම පුතාලා ලිපියක් කියවුවොත් ඒ ලිපිය ෂණිකව පුතාලට හම්බ වෙනවද නැහැ. ඒකට ලොකු කාලයක් ගත වෙනවා. එතකොට අන්නේ SMS එක වේගෙන් හම්බ වෙනා වගේ තමයි ලෝකයේ sannivedanaya කරගන්න තියෙන වේගවත්ම මාර්ගය වෙන්නේ අන්තර්ජාලය. ඉතින් මේ අන්තර්ජාලය නිසා පුතේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා කියලා කියනවා. දැන් ඒකට හේතුව තමයි පුතාලට WhatsApp මාර්ගයෙන් Facebook මාර්ගයෙන් නැත්නම් Zoom තාක්ෂණය හරහා ඇමරිකාව ඉන්න ඔබේ මිතුරෙක් ඉතා ඉක්මනින් සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවනේ. ඇමරිකාව ඉන්නේ ඇමරිකාවේ හරි එංගලන්තේ හරි මේ දුර ප්‍රදේශයක ඉන්න පුද්ගලෙක් ඉක්මනින් සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අපි කියනවා අද ලෝකයේ විශ්ව ගම්මානයක් කියලා. එහෙනම් මේ විශ්ව ගම්මානයක් බවට පත් වෙන්න මූලිකම හේතුව වෙන්නේ අන්තර්ජාලය. එහෙනම් ඔන්න ඔය කියපු දේවල් මතක තියාගන්න. වැදගත්ම කාරණේ නම් අන්තර්ජාලය කියන්නේ පරිගණක ජාලවල එකතුවක් කියන එක මතක තියාගෙන ඉන්න ඕනි. දෙවනි ප්‍රශ්නේ අහන පුතාලගේ නිබන්ධනයේ අන්තර්ජාලයට හිමිකරුවෙකු සිටීද? අන්තර්ජාලයට හිමිකරුවෙකු සිටීද? දැන් අපි දන්නවා පුතේ WhatsApp ගත්තොත් ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. Facebook ගත්තොත් ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. අපි දන්නවා WhatsApp සහ Facebook දෙකේම අයිතිකාරයා Mark Zuckerberg කියන පුද්ගලයා. ඒ වගේම පුතේ Apple සමාගම ගත්තොත් ඒකට අයිතිකාරයෙක් ඉන්න Steve Jobs කියලා. Microsoft ගත්තොත් ඒකට අයිතිකාරයෙක් ඉන්න Bill Gates කියලා. වෙන මේ විදිහට අපි දන්නවා මේ ලෝකයේ තියෙන සෑම ආයතනයකටම අයිතිකාරයෙක් ඉන්නවනේ. එහෙනම් මේ ඉන්ටර්නෙට් කියන එකටත් අයිතිකාරයෙක් ඉන්නවද? ඉන්නවද? reply කරන්න ඉන්නවද නැද්ද කියලා ඉන්නවනම් yes නැත්නම් no reply කරමු බලන්න ඉක්මනට. අපි ඉන්න පුතාලා no අංජන කියනවා no රුචිර කියනවා no. හරි මේ slide එක බලුවා නම් පැහැදිලිව තියෙනවා පුතේ අන්තර්ජාලයට අයිතිකාරයෙක් නැහැ පුතේ. මතක තියාගන්න. හැබැයි වෙබ් අඩවිවලට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. පැහැදිලිද? වෙබ් අඩවිවලට අයිතිකාරයෙක් ඉන්න දෙන්න. සුණක් විදිහට samitadilshan.com කියන වෙබ් අඩවියට අයිතිකම් කියනවා මම. google.com එකට කියනවා google ආයතනයේ හිමිකරුවා. නමුත් ඉන්ටර්නෙට් කියන එකට තනි හිමිකරුවෙකු නැහැ. එහෙනම් මම හිතනවා අපේ පුතාලටය අමතක වෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ අන්තර්ජාලයකට හිමිකරුවෙකු සිටීද කියලා පුතාල ඉදිරියෙන් ලියා ගන්න නැත කියලා. නැත. නැත. කියුට් එක නැති ළමයි ලියාගමු අන්තර්ජාලයට තනි හිමිකරුවෙකු නොමැත කියලා. හරි. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා පුතේ. ඊළඟට අහනවා තවත් ප්‍රශ්නයක්. බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. අන්තර්ජාලය භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි පිළිබඳ කටයුතු කරන සංවිධානය කුමක්ද කියලා. පුතාල මේක මතක තියාගන්න. මේක සංවිධානයක්. පුතේ ඉන්ටර්නෙට් වලට අයිතිකාරයෙක් නැති වුණාට මේකේ නියමාවලි සහ ප්‍රතිපත්ති සකස් කරන්න ආයතනයක් ඉන්නවා. ඒක ලාභ නොලබන සංවිධානයක්. හරි. ඒ ආයතනයේ නම තමයි පුතේ W3C. W3C කියන ආයතනය. එහෙනම් පුතාලා ලියාගන්න තුන්වෙනි එකට තුන්වෙනි ප්‍රශ්න මම නැවතත් කියන්නම්. ටියුට් එක නිදි දරුව වෙනුවෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා අන්තර්ජාලය භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි පිළිබඳ කටයුතු කරන සංවිධානය කුමක්ද? පුතේ අපි ලියාගමු උත්තරේ W3C. W3C මං මේක පුතාලගේ තිරේ ලියලා තියෙන්නේ W ඊට පස්සේ ඉලක්කමෙන් අංක 3 සහ C කියලා. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා අන්තර්ජාලයේ පරිගණක අතර හතරවෙනි ප්‍රශ්නේ අන්තර්ජාලයේ පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා නියමාවලිය කුමක්ද කියලා. දැන් පුතේ අපි සාමාන්‍ය වෙබ් අඩවියකට ගියාට පස්සේ අපි යම්කිසි වෙබ් අඩවියකට ගියාට පස්සේ අපිට ඒ වෙබ් අඩවියේ දකින්න තියනව නේද පුතේ http හරි https කියලා. අපි බලමු මේක පුතාල මම නිදසුනක් මාර්ගයෙන් පෙන්වන්නම්කෝ. මේ බලන්නකෝ අපි යම් වෙබ්සයිට් එකකට අපි යමුකෝ වෙබ්සයිට් එකකට. හරි මම යනවා මගේ වෙබ්සයිට් එකට. හරි මම මෙතන ටයිප් කරන්නම්කෝ samitadilshan.com කියලා. samitadilshan.com කියලා මම ටයිප් කරා.
එතකොට පුතේ මේ මගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ බලන්න මෙතන ඉදිරියෙන් පෙන්වන්න පොඩ්ඩකින් මම මේක කොපියක් ගන්න කොපියක් කරගෙන මෙතනට දාන්න එතකොට හරි හරි දැන් පුතාලට පේනවා මගේ මේ වෙබ් ඇඩ්‍රස් එකට ඉස්සරහින් තියෙනව නේද පුතේ https කියලා https කියලා තියෙනව නේද ඔන්න බලන්න මම Google එකටත් යන්න google.com කියන එකට ඒකෙත් මම කොපියක් ගන්නම් මෙතන පෙන්වන්න නැති නිසා දැන් බලන්න මේ Google එකේ ඉස්සරහිනුත් තියෙනව නේද පුතේ https කියලා අන්න එහෙනම් ඔය http කියන නියමාවලිය තමයි පුතේ අන්තර්ජාලය තුල අපිට වෙබ් අඩවි පවත්වාගෙන යන්න උදව් කරන්නේ එහෙනම් මේ බලන්නකෝ දැන් පුතාලගේ ප්‍රශ්නේ අහනවා මොකක්ද මම හරි පුතාලගේ ප්‍රශ්නේ අහනවා මොකක්ද පුතේ අන්තර්ජාලයේ පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා නියමාවලිය මොකක්ද කියලා එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ මොකක්ද http එන ඉස්සරහන් ලියා ගන්න http කියලා HTTP කියලා ලියා ගන්න. අපි එකට පුතේ කියනවා hypertext transfer protocol. HTTP කියලා ලියලා වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ hypertext transfer protocol කියලා මම මෙතන සඳහන් කරලා තියෙනවා ඒක. හරි? ඉක්මනට ලියා ගමු. hypertext transfer protocol. එහෙනම් පුතාලගෙන් ප්‍රශ්නයක් අහනවා අන්තර්ජාලයේ පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා නියමාවලිය මොකක්ද කියලා පුතාලා දැන් මේ වෙනකොටත් දන්න උත්තරේ මොකක්ද පුතේ http http දිගහැරලා කියනවා අපි ඒක hypertext transfer protocol කියලා ඊළඟට පුතේ ප්‍රශ්නේ අහනවා අන්තර්ජාලයේ තොරතුරු සපයන ප්‍රධාන සේවාව කුමක්ද පස්වෙනි ප්‍රශ්නේ අහනවා අන්තර්ජාලයේ තොරතුරු සපයන ප්‍රධාන සේවාව කුමක්ද කියලා. දැන් මෙතන ප්‍රශ්න ස්වරූපෙන් ගියාට පස්සේ මම මේ ප්‍රශ්න ස්වරූපෙන් පුතාලට සම්පූර්ණ පාඩමම ආවරණය කරනවා. එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර ටික බලාගත්තොත් මේ පාඩමින් අහන ඕනෑම ප්‍රශ්නෙකට ඉතා පහසුවෙන් පුතාලට පිළිතුරු දෙන්න පුළුවන්. එහෙනම් පහ පස්වෙනි ප්‍රශ්නේ අහනවා ඔන්න අහගන්න ටියුට් එක නැති ළමයි අන්තර්ජාලයේ තොරතුරු සපයන ප්‍රධාන සේවාව කුමක්ද පුතේ හොඳට මතක තියාගන්න දැන් පුතාලකින් වෙබ් අඩවියක් ඇහුවොත් පුතාලා කොහොමද උත්තර දෙන්නේ දැන් පුතාලකින් google.com කියලා කොහොමද කියන්නේ www.google.com පුතාලා කොහොමද කියන්නේ facebook එකේ වෙබ් ඇඩ්‍රස් එක ඇහුවොත් පුතාලා කොහොමද කියන්නේ www.facebook.com පුතාලා කොහොමද කියන්නේ පුතේ වෙබ් ඇඩ්‍රස් එක එතකොට මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එකේ www කියලා තියෙනව නේද www කියලා තියෙනවා අන්න ඒක තමයි අන්තර්ජාලය තුල තොරතුරු සපයන ප්‍රධානම සේවාව වන්නේ එහෙනම් පුතාලා ඉස්සරහින් ලියා ගන්න ප්‍රශ්න අංක පහ ඉස්සරහින් www වරහන් ඇතුලේ ලියා ගන්න ඉංග්‍රීසියෙන් පුතේ world wide web කියලා www කියලා ලියලා වරහන් ඇතුලේ ලියා ගමු world wide web World Wide Web. හරි. අන්තිම පුතාලා ලියා ගන්න නැති කියලා. හරි. කාට හරි දරුවෙකුට ලියා ගන්න බැරි වුණොත් එහෙම තත්කාල මට chat box එකේ දාන්න reply එකක්. ලියා ගන්න බැරි වුණා කියලා මම එතකොට පොඩ්ඩක් ඉන්නම්. මම හිතනවා දැන් ලියා ගන්න ඉවර ඇති කියලා. ප්‍රශ්න අංක 6. වෙබ් අඩවිවල පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනාගන්නේ කුමක් මගින්ද? වෙබ් අඩවිවල පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනාගන්නේ කුමක් මගින්ද? දරුවනි පුතාලට කියනවා දැන් පුතාලට මම Zoom එකට සම්බන්ධ වෙන්න පුතේ link එකක් group එකට දානවා නේද? පුතාලට මම මොකක් හරි වීඩියෝ එකක් දාන්න ඕන නම් ඒ YouTube එකේ තියෙන link එක නේද මම පුතාලගේ group එකට දාන්නේ? අන්න ඒ තාන ලින්ක් එකට අපි කියන නම තමයි පුතේ URL URL හොඳට මතක තියාගන්න. එහෙනම් මේ ප්‍රශ්නේ අහන්නේ වෙබ් අඩවිවල පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනාගන්නේ කුමක් මගින්ද?
उत्तरे लिया गन्ने URL इकमटे लिया गमो URL URL तो कोटे में URL वाले बुते सिंगलिंग किए ना मत उताले इतनी डे थी ना वहाँ पोड़ा लिया गन्ने URL के निकट सिंगलिंग किए ना मत अभी एक डे किए ना बुते एकाकार संपत्त निश्चाय कये एकाकार संपत्त निश्चाय कये सिंगल नुक लिया गमो URL එකට සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා. හරි. ඔන්න දැන් මම ප්‍රශ්න තුනක් අහන්න යන්නේ පුතාලගෙන් මේ උගන්වපු කොටස් තුනින්. මට කිය පුතාලා මට දැන් රිප්ලයි කරන්න ඕනේ අන්තර්ජාලය තුල තොරතුරු සපයන ප්‍රධානම සේවාව මොකක්ද පුතේ? අන්තර්ජාලය තුල තොරතුරු සපයන ප්‍රධානම සේවාව මොකක්ද? ඉක්මනට රිප්ලයි කරමු බලන්න. www විභාගෙදී ප්‍රශ්න අහනවා. හරි, අයමතක කරගන්න එපා. හරි, දැන් අපි යමු ටිකක් මේ URL එක ගැන ටිකක් අපි වැඩිපුර දැනගන්න අවශ්‍යයි. මම හිතනවා අපේ පුතාලට මම මේ දෙයිලා තියෙන එක හොඳට පේනව ඇති කියලා මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන එක පේනව ඇති කියලා. මම ඉස්සල්ලාම පුතාලව එක්කයි යන්නම්කෝ වෙබ් අඩවියකට. අපි යමුකෝ වෙබ් අඩවියකට. හරි මේ තියෙන්නේ. මම යනවා e-taksalawa.com එකට. e-taksalawa. අපි යමු ඉක්මනට. හරි අපි e-taksalawa සිංහලෙකම ගමුකෝ. හරි මේ බලන්න පුතේ මම මේකේ දැන් 11 ශ්‍රේණිය බුද්ධාගම PDF එකකටත් යන්න හදන්නේ අපි ගමුකෝ ඒකක පරීක්ෂාව කියන එක හරි දැන් ඔන්න මම ගත්තා දරුවනේ දැන් මේ උඩ තියෙන link එක බලන්න මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකක්ද මේ මේකට මොකක්ද අපි කියන්නේ URL එක කියලා මේකට අපි කියන නම තමයි URL එක මේ www කියන එක මොකක්ද පුතේ සේවාව එතකොට මේ www.etaksalawa.moe.gov.lk කියන්නේ මෙම වෙබ් අඩවියේ වසම් නාමය මෙම වෙබ් අඩවියේ වසම් නාමය ඊට පස්සේ පුතේ දැන් පුතාලට මේක මේ ඇලෙයිරි සදහන් කරලා වෙබ් ඇලෙයිරක් SI ඇලෙයිරක් grade 11 මෙන්න මේ කියන මෙන්න මෙහෙම කොටසක් තියෙනව නේද මෙන්න මේ තමයි මේ වෙබ් අඩවියේ අපිට අවශ්‍ය ડોකියුමන්ට් එක තියෙන ස්ථාන මේ වෙබ් අඩවියේ අපිට අවශ්‍ය ડોකියුමන්ට් එක තියෙන ස්ථානේ තමයි පුතේ මෙන්න මේ ඇලෙයිරි කියලා සඳහන් කරලා තියෙන්නේ ඊට පස්සේ පුතාට මේකේ අවසානට පේනව නේද මෙන්න මෙතන කිය .pdf කියලා සඳහන් වෙනවා .pdf කියලා සඳහන් වෙනවා මේ .pdf කියලා අදහස් වෙන්නේ පුතේ ගොනුව එහෙනම් අපි මෙන්න මේ වගේ එකක් සම්බන්ධව මේ තියෙන කොටස් ටික වෙන වෙනම දැනගන්න ඕනේ. දැන් මං පුතාලගේ පොතේ තියෙන එකට යන්න කලින් මෙන්න මේ නිදසුන බලන්නකෝ නැවත. http කියන්නේ නියමාවලිය. www කියන්නේ මොකක්ද පුතේ? සේවාව. etaksalawa.moe.gov.lk කියන්නේ වසම් නාමය. මේ ඇලෙයිරි සදහන් කරලා තියෙන්නේ සම්පත් පවතින ස්ථානය. එහෙනම් දැන් බලමු මෙන්න මේ නිදසුන. එහෙනම් මේ http කියන්නේ මොකක්ද? නියමාවලිය. www කියන්නේ සේවාව. e-books ඇලෙයිරක් ඉංග්‍රීසි කියලා තියෙන්නේ සම්පත් පවතින ස්ථානය. ict.pdf කියලා තියෙන්නේ සම්පත් ගොනුව. මෙන්න මේ සම්පූර්ණ එකට අපි කියනවා පුතා URL එකක් කියලා. මේ සම්පූර්ණ එකට අපි කියනවා මොකක්ද පුතේ? URL එකක් කියලා කියනවා. හරි මං හිතනවා පුතාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි නම් පුතේ Y කියලා රිප්ලයි එකක් දෙන්න නැත්නම් N කියලා රිප්ලයි එකක් දෙන්න ඉක්මනින්.
හැමෝමට වගේ තේරලා තියෙනවා. එහෙනම් අපේ පුතාලට මම දැන් පුංචි වැඩක් දෙන්න හදන්න. දැන් ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේ මං දීලා තියෙනවා පුතේ https://www.donets.lk කියලා සදහන් කරලා තියෙනවා. ඒකේ දීලා තියෙන URL එකේ එක එක කොටස දැන් නම් කරන්න https කියන නියමාවලිය කියලා ටියුට් එක නැති ළමයි මේ ඩිස්ප්ලේ එකේ තියෙන එක ටග් ගාලා නියමාවලිය මේ URL එකේ ඇති කොටස් කියලා මෙන්න මේක ටග් ගාලා ලියා ගන්න. ටියුට් එක තියෙන දරුවෝ ටියුට් එකට ටග් ගාලා මේ කොටස් ටික සදහන් කරන්න. ඉවර වුණාට පස්සේ අයි කියලා රිප්ලයි එකක් දෙන්න. මේකේ කොටස් ටික සදහන් කරලා ඉවර වුණාට පස්සේ පුතේ අයි කියලා රිප්ලයි එකක් දෙන්න. ඉක්මන් කරන්න. ලියලි ඉවර වෙච්ච ගමන් පුතේ අයි කියලා රිප්ලයි එකක් දෙන්න. නිසල් පුතා නම් ලියලි ඉවරයි කියලා තියෙනවා. අනිත් පුතාලත් ඉවර නම් ටග් ගාලා අය කියලා රිප්ලයි එකක් දෙන්න මට. හරි මං හිතනවා වයි කියලා මම අය කියලා රිප්ලයි එකක් දෙන්න කිව්වේ. නමුත් වයි කියලා රිප්ලයි එකක් දෙනවා ප්‍රශ්නයක් නෑ. තවත් දරුවෝ 3 දෙනෙක් විතර රිප්ලයි එකක් දුන්නොත් මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි මං හිතනවා පුතාලා ලියාගෙන ඉවර වෙන්නේ නැති කියලා. පුතේ ප්‍රශ්න අංක 8 අහනවා URL දිග හැර ලියන්න. මේ දිග හැර ලියන්න උගන්වන්නේ පුතේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි විභාගෙදී MCQ වලට බහුවර්ණ ප්‍රශ්න කියන්නේ. බහුවර්ණ ප්‍රශ්න වලට මේ දිග හැර ලියලා තියෙන ඒවා අපිට සලකුණු කරන්න එනවා. දැන් නිදසුණක් විදිහට URL කියන වචනේ නිවැරදිව දිග හැරෙති කොටස කුමක්ද කියලා අහන්න පුළුවන් MCQ එකක්. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ වගේ දීර්ඝ යෙදුමක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් පුතාලා ලියාගම ප්‍රශ්න අංක 8ට උත්තරේ වෙන්න මෙහෙම uniform resource locator URL කියන එකේ තේරුම තමයි uniform resource locator. ප්‍රශ්න අංක 8ට තත් ගාලා ලියා ගන්න. uniform resource locator පුතාලගේ තීරේ පේන්න තියෙන අකුරු ටික නත්තරලියා ගමු uniform resource locator. හරි මම හිතනවා කාලේ ප්‍රමාණවත් ඇති කියලා. අපි යමු පුතේ ඊළඟට ප්‍රශ්න අංක 9 අහනවා IP ලිපිනයක් යන කුමක්ද කියලා. IP ලිපිනය පුතාලා අහලා තියෙනවද IP ලිපිනය? ආ මට මේ ඔක්කොම කලින් පුංචි දේවල් ටික මම මෙහෙම උත්තර දෙන්න. පුතේ මෙන්න මේකට මොකක්ද අපි කියන්නේ? මම මේ රවුම් කරන කොටසට අදාළ මේ නිවැරදි වචනය පුතාලා රිප්ලයි කරන්න. මොකක්ද මේ HTTP කියන්නේ? HTTP කියන්නේ මොකක්ද? ඉක්මන රිප්ලයි කරන්න. HTTP කියන්නේ මොකක්ද? කො රිප්ලයි නෑනේ. නියමාවලිය very good. www කියන්නේ මොකක්ද? www කියන්නේ සේවාව. very good. ni.lk කියන්නේ ni.lk කියන්නේ පුතේ මොකක්ද? වසම් නාමය. එහෙම නැත්නම් අපි කියනවා domain name එක කියලා. මේ සම්පූර්ණ එකටම අපි කියනවා URL එක කියලා. දැන් අපි ඒව දන්නවා. IP ලිපිනය. දැන් මේ IP ලිපිනය කියන්නේ පුතේ ඉතාමත් වැදගත්. දැන් අපි දන්නවා අපේ ගෙදරට ලියුමක් එන්නේ කොහොමද පුතේ? අපේ ගෙදරට තියෙන ඇඩ්‍රස් එක නිසා නේද පුතා? ඒ වගේම
පුතාලට ඇමතුමක් ලබා ගන්න නම් අංකයක් තියෙන්න ඕන නේද පුතේ අන්න ඒ වගේ අන්න ඒ වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන උපාංග වෙන වෙනම හඳුනා ගන්න අවශ්‍ය වෙනවා IP කියලා එක එහෙනම් අන්තර්ජාලයට සම්බන්ධ වෙන උපාංග වෙන වෙනම හඳුනා ගන්න අවශ්‍ය වෙනවා මොකක්ද පුතේ IP එක අපි ගෙදරක් හඳුනා ගන්නවා ගෙදර ඇඩ්‍රස් එකේ දුරකථන සාමාන්‍ය අපි කෙනෙක්ගේ දුරකථන අංකයක් හඳුනා ගන්න එයාගේ අංකය දුරකථන අංකය ඒ වගේම අන්තර්ජාලයේ තියෙන උපකරණයක් අපි අනන්‍යව හඳුනා ගන්න මොකෙන්ද පුතේ IP ඇඩ්‍රස් එකකින් එහෙනම් IP ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා ඉස්සරහ ලියාගමු මෙන්න මෙහෙම අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිතාවේ අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිතාවේ ආය කියන්නේ කියලා කියනවා නේද? හරි මං ආය කියන්නම් පුතේ පුතාලගේ ඩිස්ප්ලේ එකෙත් පේන්න තියෙනවා අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිතා කෙරේ. IP ලිපින භාවිතා කෙරේ. උතේ මේ IP ලිපින ගැන අපි ඉගෙන ගන්නකොට අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ IP ලිපිනයක් සාමාන්‍යයෙන් පුතේ කොටස් හතරකින් සමන්විත වෙනවා. මෙන්න මේ විදිහට. මේ බලන්න මම නිදසුනක් ලියන්න 192යි 168යි 10යි 10යි බලන්න මේ කොටස් හතරකින් සමන්විත වෙනවා මේ එක කොටසක පුතේ තියෙන්න පුළුවන් උපරිම වටිනාකම 0.255 අතර අගයක් ගන්න ඕනේ මෙන්න මේ එක කොටසක තියෙන අගයක් කොච්චරක් අගයක්ද ගන්න ඕනේ 0.255 අතර යම් කිසි IP ඇඩ්‍රස් එකක් දුන්නොත් පුතේ 257යි 10යි 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 කියලා මේක වැරදි. හේතුව මේ 257 කියන එක 0.255 අතර පිහිටන අගයක් නෙමෙයි. එහෙනම් පුතාලා මම මේ ලියන IP address එක තියෙන්න පුළුවන් නම් හරි කියලා reply එකක් දෙන්න, තියෙන්න බැරි නම් වැරදි කියලා reply එකක් දෙන්න. මම වෙන IP address එකක් ලියනවා පුතේ වෙන්න මෙහෙම 150යි 50යි 10යි බිංදුව මේක හරිද වැරදිද හරිද වැරදිද හරි very good මම තව එකක් ලියන්නම්කෝ මේක හරිය පුතාලා කිව්වා හරි 150යි 260යි 10යි බිංදුව මේක හරිද වැරදි ඇයි පුතේ මේ දෙවනි කොටසේ තියෙන අගය 0.255 අතර අගයක් නෙමෙයි එහෙනම් අපේ පුතාලට දැන් මේක පැහැදිලි එහෙනම් අපි යමු පුතේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න IP ලිපිනය යන්නේ IP යන වචනේ දිග හැර ලියන්න කි මම මේ දිග හැර වචන ලියන්න අනිවාර්යෙන් දෙනවා මොකද මේවා විද්‍යාගත මේවා විභාගෙදී අහනවා එහෙනම් IP කියන එක පුතේ දිග හැර ලියපුවා මොකක්ද අපි කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එහෙනම් පුතාලගේ තිරේ පේන්න තියෙනවා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක ඉක්මනට ලියා ගන්න ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් මම හිතනවා අපේ පුතාලා දැන් ලියලා අවසන් වෙන්නේ නැති 12 වෙනි එක මේ අහනවා ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් පුතේ
දැන් මේ අපි මේ 0.55 අතර අගයන් කොටස් හතරකින් දක්වන එකට අපි කියනවා මේ ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් කියලා. එතකොට එයා කියනවා අපිට උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. අපි පුතේ මෙන්න මෙහෙම ලියාගමු. මෙන්න මෙහෙම ලියා ගන්න. මින් අදහස් වන්නේ බිංදුවේ සිට දෙසිය පනස් පහ දක්වා බිංදුවේ සිට දෙසිය පනස් පහ දක්වා බිංදුවේ සිට 255 දක්වා අගයන් හතරක් මගින් දක්වනු ලැබීමයි අගයන් හතරක් මගින් දක්වනු ලැබීමයි. හරි, පුතාට මේ පල්ලෙහා නිදසුන් කිහිපයක් දීලා තියෙනවා. මේ නිදසුන් ටික ඉක්මනින් ලියා ගන්න. ඉක්මන් නිදසුන් ටික ලියා ගමු. 172 64 85 42 193 213 78 154 පුතාලා කැමති එකක් ලියන්න එක්සැම්පල් විදියට. හැබැයි කොන්දේසිය 0.255 අතර අගයක් වෙන්න ඕනි. एक मिनट लिया गमो හරි, මං හිතනවා පුතාලට කාලේ ප්‍රමාණවත් කියලා මදි නම් රිප්ලයි එකක් දාන්න ඕනේ මදි කියලා. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 13 අහනවා. IP ලිපින මට මේ පොඩ්ඩක් මේ ටියුට් එක ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවනේ රිප්ලයි එකක් දාන්නකෝ මේ ටී කියලා. ටියුට් එක ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න ටී කියලා. ट्यूट अरगण हरि ओके कम प्रश्न प्रश्न कैलूमी अंजन हरि कुत ट्यूटे गण बरूना ना कुत मगे दुरकथन अंक मगे दुरकथन अंक दिन्न मम कुट ट्यूटे गण पुलवि की अन्ना मुकद मे ट्यूटे पाड़ा हतरक अंतर्गत හතරකම මේ ප්‍රශ්න අන්තර්ගතයි. මෙන්න මේ නම්බරයකට මට කෝල් එකක් දෙන්නකෝ. මැසේජ් නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. 0.70යි 688යි 688යි 0. හරි? මේකට මේ WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඒක උන්ට YouTube එක ගන්න කොහොමද කියලා පුතාලට උපදෙස් දෙන්න. හරි, ඕකේ. සර්. ඔව් පුතේ. සර් මේ 11 වෙනි ප්‍රශ්නේ කරේ නෑනේ. 11 වෙනි ප්‍රශ්නේ. ආ, හරි, ඕකේ. අපිට අනේ thank you රුචිර. බය වෙන්න එපා. මගේ ඒ කියන්නේ ඉදිරියේදී අපිට පන්ති පටන් ගන්න බැරි වුණා මාර්ගගතව හරි මම තව ප්‍රශ්න පත්‍ර අවම 20ක්වත් පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. මම ඒකට වෙනම වැඩපිළිවෙලක් ගේන්න ඉන්න ඉස්සරහට මම ඒ පිළිබඳ උපදෙස් ලබා දෙන්නම් ඉදිරියේදී. ප්‍රශ්න පත්‍ර 20ක් අපි සාකච්ඡා කරනවා මුල සිටම. ඒ කියන්නේ 10 ශ්‍රේණිය කොටසුත් ආවරණය වෙන්නම අපි ප්‍රශ්න පත්‍ර 20ක් සාකච්ඡා කිරීමක් කරනවා. මම ඒ පිළිබඳ විස්තර ඉදිරි සතියේදී පුතාලා දැනුවත් කරන්න. ඒ නිසා මගෙන් ඉගෙන ගන්න දරුව කිසිම වෙලාවක බය වෙන්න එපා. අපි ඉහෙලම ඒ සාමර්ථ ප්‍රතිශතයක් තියාගෙන ඉන්න පන්තිය. ඒ නිසා අපි ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. කොවිඩ් නිසාවත් අපි ගොඩක් වැඩ කරලා ඒ ටික කවර් කරගමු. හරි.
ප්‍රශ්න අංක 13 IP ලිපින ලබා දෙන්නේ කවුරුන් විසින්ද? IP ලිපින ලබා දෙන්නේ කවුරුන් විසින්ද? පුතේ අන්තර්ජාල පහසුකම් අපිට ලබා දෙන්නේ මොන ආයතනද? අන්තර්ජාල පහසුකම් Dialog, Mobitel, Airtel, Telecom බින්න මේ වගේ ආයතන මගින් නේද පුතේ අපිට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ? ඒ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන වලට අපි කියනවා පුතේ අන්තර්ජාල සේවා සපයන්නන්. අපි යාළට කියනවා මොකක්ද? අන්තර්ජාල සේවා සපයන්නන්. අපි ඉංග්‍රීසි වලින් කියනවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. කෙටියෙන් කියනවා අපි ISP. ISP. එහෙනම් ලංකාවින් ISP ලා කවුද කියලා ඇහුවොත් ලංකාවින් අන්තර්ජාල සේවා සපයන්න කවුද කියලා වුත් පුතාලා කියන්න ඕනේ. Mobitel, Mobitel, Dialog, Telecom, නේද? තව Airtel හච් වගේවා ලියන්න පුළුවන්. දැන් ප්‍රශ්නෙට හැරෙමු. ප්‍රශ්නය අහන්නේ IP ලිපින ලබා දෙන්නේ කවුරුන් විසින්ද? උත්තරේ ලියාගමු පුතේ. අන්තර්ජාල සේවා සපයන්නන්. අන්තර්ජාල සේවා සපයන්නන්. අන්තර්ජාල සේවා සපයන්නන්. වරහන්න කියලා ලියාගමු. ISP වරහන්නද ලියාගම් පුතේ ISP අන්තර්ජාල සේවා සපයන්නන් තමයි අපිට IP ලිපින ලබා දීම සිදු කරන්නේ. හිරුන් දාලා තියෙන SLT Mobitel කියලා. ඔව් දැන් වර්තමානයේ Mobitel කියන එකයි Telecom කියන ආයතන දෙක එකට එකතු වෙලා වැඩ කටයුතු කරන ඒ නිසා SLT Mobitel කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ හිරුන් කියපු කතාවත් හරියි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 14 පුතාලගෙන් අහනවා. පුතාලගේ නිබන්ධනේ ISP යන්නේ දීර්ඝ යෙදුම සහ සිංහල තේරුම ලියන්න. එහෙනම් පුතාල මේකේ දීර්ඝ යෙදුම ලියාගමු. අපි සිංහලෙන් ලියවන්න උඩ. ඒ නිසා නැවත සිංහලෙන් ලියන්න අවශ්‍ය නැහැ. ලියාගන්න ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියලා. අපි ISP කියන එක දිගහැරුම ලියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ඉක්මනට ලියාගන්න. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. හරි. ප්‍රශ්න අංක 15 ලංකාවේ අන්තර්ජාල සේවා සපයන වෙළඳ සමාගම් පහක් නම් කරන්න කියලා කියනවා. දැන් මේකට මම උත්තරේ කියන්නේ නැහැ. පුතාලා ටක්කල රිප්ලයි කරන්න බලන්න ආයතන පහක් රිප්ලයි කරන්න මේ වගේම ලියන්න ඉක්මනින්. ආයතන පහක් ඉක්මනටකෝ. ඉක්මනට ආයතන පහක් හරි රුචිර කියනවා Mobitel කියලා. හරි තව Dialog ආව දරුව දාන තිරේ දාන මේ රිප්ලයි එක දාන එක බලලම ලියමු අපි ඈ හච් හරි ලියන්න පුළුවන් Mobitel Dialog හච් 3යි Airtel 4යි තව එකක් තව එකක් එටිසලාට නම් දැන් සමාගම නැහැ නමුත් එටිසලාට කියලා ලියුවට ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් අපි ওই සමාගම් පහ අපේ නිදසුන් ඉදිරියට ලියාගමු ප්‍රශ්න අංක 16 ඒකාකාර සම්පත් නිශ්චායකයක වසම් නාමය පුතේ මේ වසම් නාමයේ ලංකාබෙල් කියලාත් කියන එකත් හරි හරි වසම් නාමයේ කියන්නේ පුතේ ඩොමේන් නේම් එකට එහෙනම් පුතාලා මෙතන වසම් නාමයේ කියන්නේ කොට මෙන්න මේ වසම් නාමයේ කියන තැනින් වරහන් මෙතන ලියා ගන්නකොට ඩොමේන් නේම් කියලා ඩොමේන් නේම් අපි වැඩිපුර අහන්නේ ඩොමේන් නේම් කියන්නේ සිංහලේ වසම් නාමයේ කියනවා අඩුයි එනිසා ඩොමේන් නේම් කියලා ලියා ගන්නටත් ගාලේ තියෙන හරි පුතේ එහෙනම් වසම් නාමයේ කියලා කියන්නේ වෙබ් අඩවියක තියෙන අනන්‍යතාව ප්‍රකාශ කරන නම. දැන් නිදසුණක් විදිහට දැන් මෙතන රුචිර කියන්නේ මොකක්ද නම? ඒ රුචිර කියන ශිෂ්‍යාව අපි හඳුනගන්නේ රුචිර කියන නමින්. හිරුන් කියන ශිෂ්‍යාව අපි හඳුනගන්නේ කොහමද? හිරුන් කියන නමින්. මෙන්න මේ වගේ අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන නමට අපි කියනවා මොකක්ද පුතේ වසම් නාම. එහෙම නැත්නම් ඩොමේන් නේ. එහෙනම් අපි ලියාගමු ප්‍රශ්න අංක 16 ට උත්තරේ. ටියුට් නැති ළමයි බල ප්‍රශ්නේ නැවත අහගන්න. ප්‍රශ්න අංක 16 පුතේ අහන්නේ
ඒකාකාර සම්පත් නිශ්චායකයේද ඒ කියන්නේ URL එකක ඩොමේන් නේම් එක මොකක්ද කියලා ඒක පැහැදිලි කරන්න තියෙන ඉතින් ලියමු උත්තරේ මෙන්න මෙහෙම අන්තර්ජාලය තුල පවතින අන්තර්ජාලය තුල පවතින වෙබ් අඩවියක අනන්‍යතාව වසම් නාමය මගින් ලබා දෙයි අනන්‍යතාව වසම් නාමය මගින් ලබා දෙයි එනම් අන්තර්ජාලය තුල පවතින වෙබ් අඩවියක අනන්‍යතාව ලබා දෙන්නේ මොකෙන්ද පුතේ වසම් නාමයෙන් දැන් එහෙනම් සමිත දිලිෂාන් .com කියලා කියන්නේ මගේ වෙබ් අඩවියේ තියෙන අනන්‍යතාවය. ebay.it.lk කියලා කියන්නේ මගේ ආයතනයේ තියෙන වෙබ් අඩවියේ අනන්‍යතාවය. ඒ වගේම අපි වසම් නාමය කියන්නේ වෙබ් අඩවියක අනන්‍යතාව කියලා අපි දැන් හඳුනගෙන ඉවරයි. ඊළඟට ප්‍රශ්න අංක 17 පුතාලට වගුවක් පේන්න තියෙනවා. වසම අයත් රට ලියන්න කියලා කියනවා. දැන් මෙන්න මේක මෙහිමයි වෙන්නේ පුතේ. මේ බලන්නකෝ. මං ලියන වෙබ් ඇඩ්‍රස් එකක් www.ebayit.lk ebayit.lk එතකොට මෙන්න මේ කොටසට අපි කියන්නේ පුතේ වසම් නාමය කියලා. අපි මෙන්න මේ කොටසට කියනවා මොකක්ද පුතේ? වසම් නාමය. අපිට මේ ඩොමේන් නේම් එක දිහා බලලා වසම අයත් රට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන දැන් .lk නේ තියෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා මොන රටේ වෙබ් අඩවියක්ද? ලංකාවේ තියෙන වෙබ් අඩවියක්. දැන් නිදසුනක් විදිහට අපි වෙන්න මෙහෙම හිතමුකෝ. වෙන්න මෙහෙම අපිට දෙනවා අපි ගමු abc.www.abc.in කියලා තියෙනවා. එහෙනම් මේ in වලින් අවසන් වෙන්නේ මොන රටේ එකක්ද පුතේ? ඉන්දියාවල එකක්. එහෙනම් මේ වසමේ ඩොට් එකෙන් පස්සේ තියෙන කොටසෙන් අපිට කියන්න පුළුවන් ඒ වසම අයත් රට කුමක්ද කියලා. දැන් බලන්න මේ උඩ තියෙන edupop.gov.lk කියන්නේ මොකක්ද? ලංකා වෙබ් අඩවියක්. ලංකා කියන එක තමයි කෙටි කරලා මේ අදහස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් පුතාලගේ වගුවේ දීලා තියෙනවා lk in au jp uk us කියලා. බලමු මේ වගේ මොනවද අදහස් වෙන්නේ කියලා. බලමු මේ වගේ මොනවද අදහස් වෙන්නේ කියලා. හරි. ඔන්න තියෙනවා .lk වලින් අවසන් වෙනවා නම් ශ්‍රී ලංකාව. in වලින් අවසන් වෙනවා නම් ඉන්දියාව. AU වලින් නම් ඕස්ට්‍රේලියාව. JP වලින් නම් ජපානය. UK වලින් නම් එක්සත් රාජධානිය. US වලින් නම් එක්සත් ජනපදය. කාවින්ද පුතා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද පුතේ කාවින්ද මේ අහන්නේ? ප්‍රශ්නයක් තියෙනවද පුතේ කාවින්ද? කාවින්ද? නෑ නෑ ප්‍රශ්නයක් නෑ. හරි ඕකේ ඕකේ. හරි එහෙනම් තග්ගාල පුතාලගේ මේ වගුව සම්පූර්ණ කරගන්න. ඒ වගේම ටියුට් එක නැති දරුවෝ තග්ගාල මේ වගුව ගහ ගන්න පුතාලගේ පුතේ. ඉවර වුණාට පස්සේ පුතේ මේ වයි කියලා රිප්ලයි එකක් දෙන්න. වගුව සම්පූර්ණ කරලා ඉවර නම් වයි කියලා රිප්ලයි එකක් මට දෙන්න.
හරි. දැන් පුතේ අනිත් එක තමයි. දැන් මෙතන සමහරක් වෙබ් අඩවි තියෙනවා. දැන් නිදසුනක් විදිහට මේක බලන්නකෝ. දැන් මගේ වෙබ් ඇඩ්‍රස් එක මම ලියන්නම්කෝ මෙතන. www.samitadilshan.com. දැන් මෙතන මේ වෙබ් ඇඩ්‍රස් එක අවසන් වෙලා තියෙන පුතේ .lk එකකින් නෙමෙයි .com එකකින්. එහෙනම් මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ වගේ පුතේ තවත් සමහරක් වෙබ් අඩවි අවසන් වෙනවා වෙන්න මෙහෙම www. අපි හිතමු abc. අපි ගමු org. වෙන මේ වගේ ඩොමේන් වලින් අවසන් වෙනවා. එතකොට පුතේ මේකෙත් අදහසක් තියෙනවා. මේ .com කියලා අවසන් වෙනවා නම් වාණිජමය පරමාර්ථයෙන් කරගෙන යන වෙබ් අඩවිය. .org කියලා අදහස් වෙනවා නම් පුතේ ලාභ නොලබන සංවිධානයක් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. මේ බලන්න මම නිදසුන් කිහිපයක් දීලා තියෙනවා. .com කියලා අවසන් වෙනවා නම් මොන වෙබ් අඩවියක්ද පුතේ? වාණිජමය. .org කියලා තියෙනවා නම් ආදායම් රහිත. එහෙම නැත්නම් අපි කියනවා ලාභ නොලබන සංවිධාන. .gov කියලා සඳහන් වෙලා තියෙනවා නම් යම් තැනක ඒක ඇවිල්ලා රාජ්‍ය වෙබ් අඩවියක්ද නිදසුන පුතේ? අපි ගත්තොත් එහෙම අපේ දැන් පුතා එළපොත් එහෙම ඩවුන්ලෝඩ් කරගන්නේ www.edupub.gov.lk කියලා කියන මේ වෙබ් ඇඩ්‍රස් එක. එතකොට මේකේ මේ .gov කියන එකෙන් අදහස් වෙනවා මේක ඇවිල්ලා රාජ්‍ය වෙබ් අඩවියක්. ඒ වගේම .lk කියන අදහස් වෙනවා මේක ලංකාව තුල පවතින රාජ්‍ය වෙබ් අඩවියක් කියන එක. ඒ වගේම පුතේ සමහර වෙබ් අඩවිය කියනවා. ඔව්. සද්ද කරන්න එපා. ඒ වගේම පුතේ සමහරක් වෙබ් අඩවි තියෙනවා .edu කියලා. දැන් විශේෂණක් විදිහට පුතේ අපි ගත්තොත් එහෙම කැම්පස් වල විශේෂයෙන් අපි කොළඹ කැම්පස් එකේ ලියමුකො www.uoc.edu.lk කියලා තියෙනවා. University of Colombo මේ වෙබ් ඇඩ්‍රස් එක තියෙන මෙන්න මේ විදිහට. එතකොට මේකේ බලන්න edu කියලා කොටසක් තියෙනවනේ. එහෙනම් මේක යන අදහස් වෙනවා මේ වෙබ් අඩවිය අධ්‍යාපන ආයතනයක තියෙන වෙබ් අඩවියක් කියන එක. ඒ වගේම සමහරක් වෙබ් අඩවිය අවසන් වෙනවා .net එකෙන්. ඒවා අපි කියනවා ජාලගත වෙබ් අඩවි කියලා. එහෙනම් දැන් පුතාලගේ ටියුට් එකේ තියෙනවා .com, ඒ වාණිජමය .edu, අධ්‍යාපන .org, ඒ කියන්නේ ලාභ නොලබන සංවිධාන .gov, රාජ්‍ය වෙබ් අඩවි .mil කියලා තියෙනවා .mil. දැන් මෙතන නිදසුන් දීලා නැහැ මම ඒක, මම මෙතන ලියන්නම් .mil. .mil කියලා කියන්නේ පුතේ ආරක්ෂක අංශවල තියෙන මිලිටරි කියන අදහස තමයි තියෙන MIL වල ආරක්ෂක අංශවල භාවිතාවන ඩොමේන් නේම් එකක්. ඒ වගේම පුතේ .int කියලා තියෙනවා .int කියලා තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර කියන එක. ජාත්‍යන්තර කියන එක .int වල ජාත්‍යන්තර සහ අවසාන තියෙන .net ජාලගත මම ඒක සදාහන් කරලා තියෙනවා. එහෙනම් ටක්ගාල පුතාලා මේ 18 වෙනි වගුව සම්පූර්ණ කරන්න නිරූපණය කරන ශේෂ්ත්‍රය ඉදිරියෙන් ලියලා ඉක්මනට සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරලා ඉවර නම් Y කියලා රිප්ලයි එකක් දෙන්න. හරුෂි MIL කියලා අදහස් වෙන්නේ පුතේ ආරක්ෂමය. ආරක්ෂක අංශ වලට තමයි මිලිටරි කියන එක දෙන්නේ MIL කියන එක. හෙරුන් INT කියලා කියන්නේ දරුවෝ ජාත්‍යන්තර කියන අදහස. ඉන්ටර්නැෂනල් කියන අදහස. හරි මම හිතනවා අපේ පුතාලා දැන් මේ වෙනකොට ලියලා අවසන් වෙන්නේ නැති කියලා. ඊළඟට 19 තවත් වගුවක් තියෙනවා. තවත් වගුවක් තියෙන සම්පූර්ණ කරගන්න. ඒකේ අහනවා මේ ඉහළ වසම සහ වසම් නාමය මොකක්ද කියලා. ඒකත් අපි දැනගන්න ඕනේ. අපි අමුකම ඉහළ වසම් ගැන මම මේක දීලා ඇති. මෙන්න මේක බලන්නකෝ පුතේ. මේ එක්සැම්පල් එක පොඩ්ඩක්. දැන්
මෙන්න මේ එක්සැම්පල් එකේ මම URL එකක් දීලා තියෙනවා නේද? http://www.w3school.com කියලා. දැන් අපේ පුතාලා මේ වෙනකොට දන්නවා මේ http කියන්නේ මොකටද පුතේ? නියමාවලියට, ප්‍රෝටෝකෝල් එකට. www කියන්නේ සේවාවට. ඊට පස්සේ මෙන්න මේ මේ කොටසට අපි කියනවා ඩොමේන් නේම් එක, එහෙම නැත්නම් වසම් නාම. එහෙනම් පුතාලගේ මෙන්න මේ තීරුවේ ලියන්න දීලා තියෙන්නේ මම වසම් නාම. එහෙනම් මේකේ වසම් නාමය තමයි මේක. Google එකේ වසම් නාමය තමයි google.com කියන එක. එතකොට අපිට මේ වසම් නාමෙත් පුතේ ඉහළ මට්ටමේ වසම තෝරන්න පුළුවන්. ඉහළ මට්ටමේ වසම කියලා කියන්නේ පුතේ වසම් නාමයේ අවසානට තියෙන ඩොට් එකෙන් පස්සේ තියෙන කොටස. දැන් ඉදසුණක් විදිහට w3schools.com කියලා තියෙනවනේ. එහෙනම් මේකේ ඉහළ වසම තමයි පුතේ .com කියලා අදහස් වෙන්නේ. google.com කියන එකේ වෙන්න මේ .com කියන එක තමයි ඉහළ වසම වෙන්නේ. gov.lk කියන එකේ .lk කියන එක තමයි ඉහළ වසම වෙන්නේ. එහෙනම් පුතාලා මට මේක ඉහළ වසම ලියලා පෙන්වන්න බලන්න. කාවින්ද කැමරාව ඕෆ් කරගන්න. කාවින්ද කැමරාව ඕෆ් කරගන්න පුතේ. හරි ඕකේ. පුතාලා බලන්න www.helakuru.lk. පුතේ මම මේ ලියපු වෙබ් ඇඩ්‍රස් එකේ ඉහළ වසම මොකක්ද රිප්ලයි කරන්න බලන්න. helakuru.lk කියන කිහිල වසම මොකක්ද? very good .lk. මේකත් බලන්නකො මම තව එකක් ලියන්නම්. edu edu pub දීලා තියෙනවනේ. e takshalawa .edu.com. ආ මේ කිහිල වසම මොකක්ද කියන්නේ? මේ කිහිල වසම very good .com. එහෙනම් දැන් අපේ පුතාලා දන්නවා වසම් නාමය. දැන් මේකේ මේ ඊතක්සලයේ වසම් නාමය හුවත් අපි ලියන්න ඕනේ ඊතක්සලව.edu.com කියන කොටස ඔක්කොම ලියනවා. හැබැයි ඉහළ වසම ලියුවොත් ලියන්නේ අපි .com විතරයි. helakuru.lk කියන එකේ වසම් නාමය ලියන්න කිව්වොත් අපි ලියන්නේ helakuru.lk විතරයි. හැබැයි ඉහළ වසම ලියන්න කිව්වොත් ලියනවා .lk විතරයි. එහෙනම් ටියුට් එක තියලා දරුවෝ තත්කාල ප්‍රශ්න අංක 19 තියෙන වගුව සම්පූර්ණ කරන්න ටියුට් එක නැති දරුවෝ පුතාලගේ මේ ඩිස්ප්ලේ වෙන එක ටග් ගාලා සදහන් කරන්න ලියලි වුණාට පස්සේ මට y කියලා රිප්ලයි එකක් ලබා දෙන්න. ඉක්මන් කරන්න පුතේ වැඩි වෙලාවක් ගන්න එපා.
හරි අපේ ගොඩක් දරුවෝ මේ වෙනකොට ලියලා අවසන් වගේ පුතේ අපි ඒ නිසා ප්‍රශ්න අංක 20 යම් තව ලියන දරුවෝ ඉන්නවා නම් කියන්න ඉක්මනින් අවශ්‍යතාව ලියනවා ආ හරි හරි ආයෙත් ලියන්න ලියන්න හරි දැන් නම් කාලය ප්‍රමාණවත් වගේ නේද පුතේ තවත් දෙන කට්ටිය ඉන්නවද හරි දැන් නම් නැහැ නිසා ඊළඟ ප්‍රශ්නෙට යමු ඊළඟ ප්‍රශ්න පුතේන් අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා ප්‍රශ්න අංක 20 මේස පරිගණකයකින් මේස පරිගණකයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සහ ජුඩාංග ලයිස්තුගත කරන්න. දැන් අපිට පුතේ දැන් අපි හිතමු අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගමු. මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකෙන් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? දැන් පුතාලට ගෙදර කම්පියුටර් එකක් තිබ්බ පළියටම අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවද නැහැ. ඒකට තියෙන්න ඕන කොටස් කිහිපයක් තියෙනවා. මෘදුකාංග දෘඩාංග සහ වෙනත් කියලා මොනවද පුතේ අන්තර්ජාලයට පිවිසෙන්න අවශ්‍ය මෘදුකාංග අංක 1 වෙබ් බ්‍රවුසර් අංක 1 වෙබ් බ්‍රවුසර් එන ලියාගමු අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය මෘදුකාංග කියන කොටසට යටතේ අංක 1 මොනවද පුතේ වෙබ් බ්‍රවුසර් අපි මේවට කියනවා ඉංග්‍රීසියෙන් web අතිරික්සු කියලා web අතිරික්සු එතකොට මේ පුතාලට මේ රූප සරහනේ පේන internet explorer mozilla firefox google chrome safari opera වගේ අපි හඳුනා ගන්නවා ලෝකෙ දැන්ට තියෙන ජනප්‍රිය web අතිරික්සු විදියට ඒ නිසා පුතාලා මේ මෘදුකාංග කියලා ලියපු තැන මේ ඉස්සරහින් මේ ඉඩ තියෙන තැනක web browsers වලට example ලියා ගන්න පුතේ internet explorer mozilla firefox Google Chrome Safari Opera කියලා. අවශ්‍ය පළවෙනි මෘදුකාංගය තමයි පුතේ web browser. Example Internet Explorer, Mozilla Firefox, Google Chrome, Safari සහ Opera. තව මොනවද අපිට අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය මෘදුකාංග පුතේ? අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය මෘදුකාංග තව අපිට විශේෂ එකක් හඳුනා ගන්න නැහැ. අපි බලමු ෘඩාංග මොනවද කියලා. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නම් පුතේ අපිට ෘඩාංග තියෙන්න අවශ්‍ය වෙනවා මොනවද පුතා රිප්ලයි එකක් දෙන්න ගන්න කට්ටිය අන්තර්ජාලයට පිවිසීම සඳහා අවශ්‍ය ෘඩාංග මොනවද තකා රිප්ලයි කරමු දන්න කවුරු හරි ඉන්නවා රිප්ලයි එකක් දෙන්න කවුරුත් නෑ වගේ නේද ආ දුලාර කියනවා රවුටර් එකක් අවශ්‍යයි නේද පුතේ එහෙම නැත්නම් අපිට ගන්න අවශ්‍යයි ඩොංගල් එකක් ඩොංගල් එහෙම නැත්නම් රවුටර් අවශ්‍යයි පුතේ අන්තර්ජාලයට පිවිසෙන්න ෘඩාංග වශයෙන් ඊළඟට තව වෙනත් කියලා මම රූලක් සදහන් කරලා තියෙනවා පුතාලගේ නිබන්ධනේ එහෙනම් ඒ වෙනත් කියලා ගන්න ලියා ගන්න ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ISP කියලා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එහෙම නැත්නම් ISP කියලා ලියා ගන්න අවශ්‍යයි ISP එහෙනම් අන්තර්ජාලයට පිවිසීම සඳහා අවශ්‍ය මෘදුකාංගය මොකක්ද web browser අවශ්‍ය ෘඩාංග මොනවද router dongle වගේ වෙනත් කියන එකට ලියාගමු ISP ප්‍රශ්න අංක 21 ටිකක් සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්නයක් අන්තර්ජාලයේ මෙහෙයුම් සිදුවන ආකාරය අනුපිළිවෙලින් ලියන්න කියලා තියෙනවා අන්තර්ජාලයේ මෙහෙයුම් සිදුවන ආකාරය අනුපිළිවෙලින් ලියන්න කියලා තියෙනවා
මේ බලන්න පුතේ අපි එහෙනම් පියවරෙන් පියවර ලියා ගමු පළවෙනි පියවර ලියා ගන්න පළවෙනි පියවර පුතාලා ලියා ගන්න මම කියනකොට පළවෙනි එක පරිශීලක පළවෙනි පියවර පරිශීලක වෙබ් අතිරික්සුව පරිශීලක වෙබ් අතිරික්සුව පරිශීලක වෙබ් අතිරික්සුව විවෘත කර විවෘත කර පරිශීලක වෙබ් අතිරික්සුව විවෘත කර විශ්ව සම්පත් විශ්ව සම්පත් නිශ්චායකය විශ්ව සම්පත් නිශ්චායකය වරහන් ඇතුලේ URL වරහන් ඇතුලේ URL URL ඇතුළත් කිරීම ඇතුළත් කිරීම ඇතුළත් කිරීම එනම් පළවෙනි පියවර පුතේ පරිශීලක වෙබ් අතිරික්සුව විවෘත කර විශ්ව සම්පත් නිශ්චායක ඇතුළත් කිරීම මේ බලන්නකෝ මේ මේ පළවෙනි එකෙන් අදහස් කරේ මෙන්න මේ කියපු කතාව මම යන්නම් ඉන්ටර්නෙට් එකට මේ බලන්න අපිට පුතේ ඉස්සෙල්ලාම අපිට යන්න අවශ්‍ය වෙබ් අඩවි දැන් නිදසුනක් විදිහට අපිට යන්න අවශ්‍ය නම් පුතේ google.com කියන එකට අපි ඉස්සෙල්ලාම සදහන් කරන්න ඕනේ මෙන්න මෙතන google.com කියන එක ඒකල අපි එන්ටර් කරනවා හරි දෙවනි පියවර ලියා ගන්න පුතා දෙවනි පියවර ලියා ගමු web අතිරික්සුව අපි දන්නවද web අතිරික්සුව කියන්නේ web browser කියන්නේ මොකක්ද කියලා දන්නවා web අතිරික්සුව URL එක DNS සර්වරයට යොමු කරයි. web අතිරික්සුව URL එක DNS සර්වර් එකට යොමු කරයි. ඒක තමයි දෙවනි පියවර වෙන්න ඕනේ. web අතිරික්සුව URL එක DNS සර්වරයට යොමු කරයි. තුන්වෙනි එක පුතේ දැන් අපිට අපිට පේන්න ඩොමේන් නේම් එකක් තිබ්බට නිසුණක් විදිහට පුතේ මගේ වෙබ් අඩවිය samithadilishan.com කියලා තිබ්බට අන්තර්ජාලයේ මගේ වෙබ් අඩවිය හඳුනගෙන තියෙන්නේ samithadilishan.com කියන එකෙන් නෙමෙයි. එයා ඒකට වෙනම අංකයක් දීලා තියෙනවා. ඒ අංකේ තමයි IP address එක කියන්නේ. එහෙනම් තුන්වෙනි පියවර විදිහට ලියා ගමු අපි ඉක්මනින් DNS සර්වරේ මගින් තුන්වෙනි එක DNS සර්වරේ මගින් එහෙනම් ඔන්න තව එකක් තව පොයින්ට් එකක් කියලා දෙන්න යන විභාගෙදී අහුව පොයින්ට් එක URL එකක් IP බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන්නේ DNS server URL එකක් IP බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන්නේ DNS server එක එහෙනම් තුන්වෙනි පියවර දැන් ලියාගමු DNS server මගින් URL ලිපිනය IP ලිපිනයට පරිවර්තනය කරයි DNS සර්වරය URL ලිපිනය IP ලිපිනය බවට පරිවර්තනය කරයි හතරවෙනි පුතේ ඔයාලට මේ පාඩම නැවත බලන්න මම ලින්ක් එකක් රිපීට් එකක් දානවා ඒ නිසා බය වෙන්න එපා මොන හරි කොටසක් අතපසු වුණොත් මොන හරි කොටසක් ලියා ගන්න බැරි වුණොත් මොන හරි කොටසක් අපහැදිලි වුණොත් උතාලට නැවත මේ පාඩම නැරඹීමේ හැකියාව තියෙනවා මම හැම දරුවෙකුටම රිපීට් එක ලබා දීමක් කරනවා හරි හතරවෙනි පියවර IP ලිපිනය ඇති සර්වරයට IP ලිපිනය ඇති සර්වරයට IP ලිපිනය ඇති සර්වරයට ඉල්ලීම යොමු කිරීම IP ලිපිනය ඇති සර්වරයට ඉල්ලීම යොමු කිරීම
पाहा मैं सिद्धि वैन विजय माँ वैन वीडियो का गेम नाम पाहा दंत मेकअप पियोर व्यक्ति की तरह लिया गत्ता में दी पाहा वेब सेवा दाय के मगिन वेब सेवा दाय के आमगिन वेब सेवा दाय के आमगिन HTML दत्त प्रवाहयन HTML दत्त प्रवाहयन HTML दत्त प्रवाहयन लबादीम हायवेनी पियवर विदिर पुतेलिया गमु अवसान पियवर वेब अतिरिक्सुवमगिन वेब अतिरिक्सुवमगिन वेब अतिरिक्सुवमगिन HTML वेब पिटुव HTML वेब पिटुव HTML वेब पिटुव दर्शनीय क्रीम HTML वेब पिटुव दर्शनीय क्रीम हरि පුතාලට මේ කොටස මොන හරි ලියා ගන්න බැරි වුණා නම් පුතාලගේ අච්චුපොතේ මේ රූපසටහන මේ විදිහටම තියෙනවා පුතාලේ රූපසටහන බලලා ලියා ගන්න බැරි වෙච්ච කොටස සම්පූර්ණ කර ගන්න. ඒ වගේම රිපීට් එකක් දාන්න රිපීට් එක බලලා පුතාලට සම්පූර්ණ කර ගන්න පුළුවන්. මේක වෙන ක්‍රියාවලිය අපි ඉදිරියේදී තවත් සාකච්ඡා කරනවා. අපි යමු පුතේ ප්‍රශ්නාංක 22ට. ප්‍රශ්නාංක 22. බලන්න ප්‍රශ්නාංක 22 අහනවා නියමාවලියක් යන කුමක්ද කියලා. නියමාවලියක් යන කුමක්ද කියලා. පුතේ අපි නියමාවලියට ඉංග්‍රීසි වලින් කියනවා ප්‍රොටෝකෝල් එකක් කියලා. නියමාවලියට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකක්ද පුතේ ප්‍රොටෝකෝල් එක කියලා. අපි දන්නවා දැන් අපි පුතේ ජීවත් වෙන්නේ යම්කිසි නීති රාමුවක් තියෙනව නේද? අපිට හිතෙන හිතන විදියට පුළුවන් ද පුතේ ජීවත් වෙන්න? පාසලේ ගිහිල්ලා ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්න නීති රාමුවක් තියෙනව නේද? ගෙදර ඉන්න විදියට අපිට පුළුවන් ද පුතා ස්කෝල්ට ගිහිල්ලා ඉගෙන ගන්න? බෑ. මෙන්න මේ වගේ අන්තර්ජාලය තුල තියෙන මෙන්න මේ වගේ අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවියකටත් අදාළ වෙන නීති පද්ධතියක් තියෙනවා. මෙන්න මේ නීති පද්ධතියට අපි කියනවා පුතේ නියමාවලියක් කියලා. එහෙනම් ලියාගමු ප්‍රශ්නාංක 22කට උත්තරේ. ප්‍රශ්නාංක 22කට උත්තරේ ලියාගමු අහන්නේ නියමාවලියක් යන කුමක්ද කියලා. ලියාගමු නියමාවලියක් යනු නියමාවලියක් යනු එහෙනම් පුතාලගෙන් නියමාවලියක් යන කුමක්ද කියලා හොත් උත්තර දෙන්න පුළුවන් මොකක්ද පුතේ පරිගණක ජාල තුල පවතින නීති පද්ධතියට තමයි අපි ප්‍රොටෝකෝල් එහෙම නැත්නම් නියමාවලිය කියලා කියන්නේ හරි සාමාන්‍ය පෙළ ICT හදාරන පුතාලට මූලිකව දැනගත යුතු නියමාවලි කිහිපයක් තියෙනවා පුතේ දැන් මේකෙන් අපි මේ වෙනකොට එකක් දන්නවා ඒ මොකක්ද HTTP HTTP කියන්නේ වෙබ් අඩවි වලට තියෙන නියමාවලිය තමයි පුතේ HTTP. අපි ඒක දිගහැරලා ලියනවා Hypertext Transfer Protocol. එහෙනම් ඒකේ භාවිතය මොකක්ද? HTML ලේඛන. පුතාලා මෙතන මේ HTML ලේඛන වෙනුවට පුතාල ලියා ගන්න. HTML වෙබ් අඩවි සඳහන්. වෙබ් අඩවි ලේඛන හොමාරු කියලා ලියාගමු. හරි? ලියද්දි එහෙනම් HTTP එකෙන් වෙනවා මොකක්ද පුතේ වෙබ් අඩවි ලේඛන හොමාරුව මොකක්ද පුතේ මේ TCP/IP කියන්නේ හොඳට මතක තියාගමු හරි TCP/IP එකෙන් තමයි IP ලිපින හොමාරුව පාලනය කරන්නේ එහෙනම් TCP/IP කියලා කොතන හරි සඳහන් වෙනවා නම් පුතාලා හොඳට මතක තියා ගන්න ඕනි මේකෙන් තමයි IP ලිපින හොමාරුවක් වෙන්නේ ඊළඟ එක FTP FTP අපි ඉංග්‍රීසි වලින් කියනවා File transfer protocol කියලා. එහෙනම් මේ FTP file කියන එකෙන් අදහස් වෙනවා transfer කියන එකෙන් හුවමාරුව file කියන්නේ ගොනු. එහෙනම් ගොනු හුවමාරුව සම්බන්ධ අන්තර්ජාලයේ කටයුතු කරන නියමාවලිය තමයි FTP.
ඊළඟට මෙන්න මේක හොඳට මතක තියාගන්න අවස්ථා කිහිපයකදී සාමාන්‍ය පෙළ විභාගෙදී ආවා SMTP SMTP Simple Mail Transfer Protocol Simple Mail Transfer Protocol එහෙනම් පුතේ SMTP තමයි විද්‍යුත් තැපැල් හුවමාරුව සඳහා භාවිතා වෙන්නේ නාමින ප්‍රශ්නයක් අහනවා ඒවල් ඔය කෝල්ස් නෙමෙයි ක්ලාස් වෙන්න ඕනේ ඔය ක්ලාස් කරනවා පුතේ මේ වෙනකොට 21 22 23 ඔක්කොම ඔන්ලයින් ක්ලාස් පටන් අරන් තියෙන්නේ අපි සතියේ දවස් 4ක් කරනවා කවුරු හරි ඉන්නවා නම් WhatsApp message එකක් දෙන්න කියන්නේ A level කරන එකට සම්බන්ධ කරගන්න. ඒ වගේම 2023 වර්ෂයේ උසස් පෙළ සාධාරණ අයෙක් හරි අත්ව කෙනෙක් හරි ඉන්නවා නම් ලදපාතක හරි ඉන්නවා නම් ඒ කටට නොමිලේ පන්තියක් පැවැත්වෙනවා. ඒක තියෙන්නේ අදරය 9ට කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. පුතාල නෙමේ උසස් පෙළ කට්ටියට මේ නාමින ආපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. එහෙනම් HTTP භාවිතා වෙනවා මොකටද පුතේ? වෙබ් අඩවි ලේඛන හොමාරුවට TCP/IP IP ලිපින හොමාරුවට FTP ගොනු හොමාරුවට විද්‍යුත් තැපැල් ඊමේල් කියලා අදහසක් එනවා නම් ඊමේල් කියලා නියමාවලියක් තියෙනවා නම් ඒ ඇවිල්ලා SMTP වෙන්න ඕනේ. SMTP වෙන්න ඕනේ සහ පරිගණකේ අන්තර්ජාලයේ වැඩ කටයුතු කරනකොට පුතේ දෝෂ පෙන්වන්නත් නියමාවලියක් තියෙනවා. අපි ඒ නියමාවලියට කියනවා ICMP. එහෙනම් මතක තියාගමු පුතා ඉක්මනින් රිප්ලයි කරමු බලන්න මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මං අහනවා. ගොනු හොමාරුව සඳහා භාවිතා වන නියමාවලිය මොකක්ද පුතේ රිප්ලයි කරමු. මෙහෙම කරොත් මතක හිටිය ඔයාලට. ගොනු හොමාරුව සඳහා භාවිතා වන නියමාවලි FTP very good. වෙබ් අඩවි සඳහා භාවිතා වන නියමාවලිය මොකක්ද පුතේ? වෙබ් අඩවි සඳහා භාවිතා වන නියමාවලිය HTTP ඊළඟට පුතේ විද්‍යුත් තැපැල් සඳහා භාවිතා වන නියමාවලිය මොකක්ද පුතේ? විද්‍යුත් තැපැල් සඳහා භාවිතා වන SMTP දෝෂ නිකුත් කරන නියමාවලිය මොකක්ද පුතේ? දෝෂ නිකුත් කරන නියමාවලිය ICMP කියන එක. එහෙනම් අපේ පුතාලා ඔන්න ඔය කියන දේවල් ටික හරියට දැනගන්න ඕනේ. එහෙනම් පුතාලගේ ප්‍රශ්න අංක 23 වගුවක් දීලා තියෙනවා නියමාවලිය දිගහැරුම භාවිතයේ කියලා. නියම දිගහැරුම කියන එක ඉස්සරහින් HTTP නම් ලියා ගන්න ඕන දිගහැරුම. Hypertext Transfer Protocol භාවිතයේ කියන තැන ලියා ගන්න. HTML වෙබ් අඩවි ලේඛන හුවමාරුව. එහෙනම් තත්ගාලා මේ වගුව සම්පූර්ණ කරගන්න ටියුට් නැති දරුවෝ මේ තියෙන වගුව මේ විදිහටම ඉක්මනින් ලියා ගන්න. ලියාගෙන ඉවර නම් Y කියලා reply එකක් ලබා දෙන්න. සමහරක් දරුවෝ නම් මේ මං කියන අතරතුරම ලියාගෙන වගේ. කමක් නැහැ. තව පුතාල ඉන්නවනේ. සම්පූර්ණ ලියලා ඉවර වුණාට පස්සේ මට Y කියලා reply එකක් දෙන්න. පුතේ තවත් ලියන කවුරු හරි ඉන්නවද? තවත් ලියන කවුරු හරි ඉන්නවද? ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න.
පුතාලාය මේ සූම් එකේ ක්ලාස් වලට ජොයින් වෙතින් නමට ඔයාලගේ හරි නම තියෙන්න ඕනේ අනම්මන නම් වලින් ජොයින් වුත් අයම සම්බන්ධ කරගන්න එකට රිමූව් කරලා දානවා ඒ නිසා අය සූම් ක්ලාස් වලට ජොයින් වෙනකොට හරි නමින් සම්බන්ධ වෙන්න අවශ්‍යයි මොකද Tamanට අනන්‍යතාව නිරූපණය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ දරුවන්ට හරි මං හිතනවා දැන් නම් පුතාලා අවසන් නැති කියලා ඒ නිසා තවත් කාලේ ගන්නෙ නෑ මම ඊළඟ ප්‍රශ්නෙට යන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා පුතේ ප්‍රශ්න අංක 24 සේවා දායක පරිගණකයන් කුමක්ද කියලා පුතේ අපිට අන්තර්ජාලයේ වැඩ කටයුතු කරනකොට ඒ අන්තර්ජාලයේ සේවාවන් සපයන කට්ටියට අපි කියනවා සේවා දායක ඒ අන්තර්ජාලයේ තියෙන සේවාවන් ලබා ගන්නයිට කියන පුතේ අපි සේවාලාභී කියලා. එහෙනම් ප්‍රශ්න අංක 24 අහන්නේ සේවාදායක පරිගණකයන් කුමක්ද කියලා. එහෙනම් අපි ලියාගමු මෙන්න මෙහෙම පුතේ. මෙන්න මෙහෙම ලියාගමු. සේවාදායක පරිගණකයන් ලියාගන්න. අන්තර්ජාලයේ අන්තර්ජාලයේ සේවාවන් ලබා දෙන එනම් ජාලයක අනෙකුත් පරිගණක පාලනය කරන ප්‍රධාන පරිගණකය සේවාදායකවි ප්‍රශ්නංක 25 අහනවා පුතේ සේවාලාභී පරිගණක කියන්නේ මොකක්ද කියලා එහෙනම් සේවාවන් ලබා දෙනවා නම් සේවාදායක සේවන් ලබා ගන්නවා නම් සේවාලාභී එහෙනම් ලියාගමු පුතේ මෙන්න මෙහෙම සේවාලාභී පරිගණකයන් කුමක්ද කියන එක යටතේ සේවාදායක පරිගණක මගින් ලබා දෙන සේවාවන් අබාධින සේවාවන් ලබා ගන්නා පරිගණක සේවාලාභී වේ ඊළඟ ප්‍රශ්නේ අහනවා පුතාලගෙන් බාගත කිරීම සහ උඩුගත කිරීම පහදන්න. අපි බාගත කිරීමට පුතේ ඉංග්‍රීසි වලින් කියන ඩවුන්ලෝඩ්. එහෙනම් ඔය බාගත කිරීම කියන තැන උඩින් ලියා ගන්නකෝ ඩවුන්ලෝඩ් කියලා. ඒ වගේම උඩුගත කිරීමට අපි කියනවා පුතේ අප්ලෝඩ් කියලා. උඩුගත කිරීමට අපි කියනවා අප්ලෝඩ්. දැන් පුතාලා ඔය YouTube වලින් කොහොම වීඩියෝ එකක් පුතාලගේ ෆෝන් එකට හරි කම්පියුටර් හරි දාගන්නවා නේද? ඒ ඩවුන්ලෝඩ් කිරීම. පුතාලෝ යාළුවෙකුට යවන්න වීඩියෝ එකක් හරි පින්තූරයක් හරි යවනවා නේද? ඒ අප්ලෝඩ් කිරීම. පුතාගේ ෆෝන් එකට ගන්නවා නම් ඩවුන්ලෝඩ්, යවනවා නම් අප්ලෝඩ්. ඒරුණා නේද? හරි. එහෙනම් අපි ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියාගමු. සේවාදායක පරිගණකවල ඇති 26 ලියාගමු උත්තරේ පුතේ සේවාදායක පරිගණකවල ඇති
සේවාදායක පරිගණකවල ඇති තොරතුරු 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 සේවාලාභී පරිගණක වෙත සේවාලාභී පරිගණක වෙත සේවාලාභී පරිගණක වෙත සේවාලාභී පරිගණක වෙත ලබා ගැනීම ලබා ගැනීම ලබා ගැනීම බාගත කිරීම වේ බාගත කිරීම වේ බාගත කිරීම වේ බාගත කිරීම වේ එමෙන්ම 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 සේවාලාභී පරිගණකවල ඇති එමෙන්ම සේවාලාභී පරිගණකවල ඇති සේවාලාභී පරිගණකවල ඇති තොරතුරු 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 සේවාදායක පරිගණක වෙත ලබා දීම සේවාදායක පරිගණක වෙත ලබා දීම සේවාදායක පරිගණක වෙත ලබා දීම උඩුගත කිරීම වේ නැත්නම් අප්ලෝඩ් පරිගණක වෙත ලබා දීම උඩුගත කිරීම වේ උඩුගත කිරීම වේ හරි එහෙනම් සේවාදායකෙන් සේවාලාභීයකට එන එකට කියනවා ඩවුන්ලෝඩ් කියලා සේවාලාභීක ඉඳන් සේවාදායකයට යන එකට අපි කියනවා අප්ලෝඩ් එහෙම නැත්නම් උඩුගත කිරීම කියලා ඊළඟට ප්‍රශ්න අංක 27 අහනවා පහත වගුව සම්පූර්ණ කරන්න සේවාදායකයේ සහ කාර්ය ලියන්න කියලා තියෙන්නේ පුතේ පුතාලට ඕලෙවල් ICT කරන පුතාලට මූලික වශයෙන් සේවාදායක ආකාර තුනක් ඉගෙන ගන්න තියෙනවා ඒ ආකාර තුන තමයි පුතේ web server mail server DNS server මෙන්න මේ කාර්යයන් තුන මේ තුනේ හොඳට මතක තියාගන්න අය අමතක වෙන්න බෑ දැන් අද පාඩමට සම්බන්ධ වෙච්ච දරුවෝ උගන්නපු දේවල් අමතක කරගන්න එපා ඔය දුන්න ටික අතම බලලා අවසන් කරන්න තවත් දවසක් පාඩම් කරන්න තියාගන්න එපා පුතේ තේරුණාද මේ කියපු කොටස් වලින් අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්න නිර්මාණය වෙනවා මං අර ඉදිරියේදී කිව්වා වගේ සාමාන්‍ය පෙළ ICT paper සාකච්ඡාවක් පටන් ගන්නවා පුතාලගේ යාළුවෙම ඉන්නවා නම් දැම්ම දැනුවත් කරලා තියාගන්න ඒක වෙනම paper class එකක් අපි ප්‍රශ්න පත්‍ර 20ක් කරමු මේ ප්‍රශ්න පත්‍ර 20 කරා කියන්නේ අපිට අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන් අපි ඒ නිසා මහන්සියලා ඉදිරියේදී වැඩ කරමු පුතේ එතකොට අපිට ඒ සාමාර්ථයක් මේ විෂයට ලබා ගන්න පුළුවන් හරි එහෙනම් අපිට මං කිව්වා server ආකාර තුනක් ඉගෙන ගන්න තියෙනවා කියලා පළවෙනි එක web server ලියා ගන්න පුතේ පළවෙනි එක web server පළවෙනි එක web server ඒකේ ලියා ගන්න web server එකේ කාර්ය ලියා ගමු ඉස්සරහින් පුතේ කියුට් නැති ළමයි web server කියලා ලිව්වා ඉස්සරහින් ලියා ගමු web පිටු තැම්පත් කර web පිටු තැම්පත් කර web පිටු තැම්පත් කර තබා ගැනීම හා තබා ගැනීම හා වෙබ් පිටු තැම්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම වෙබ් පිටු තැම්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම වෙබ් සර්වර් එකේ කාර්ය මොකක්ද පුතේ වෙබ් පිටු තැම්පත් කර තබා ගැනීම සහ සේවාලාභී පරිගණක වෙත ලබා දීම ලේසියි මතක තියාගන්න නේද වෙබ් සර්වර් නම් වෙබ් අඩවි සම්බන්ධව දෙවැනි එක මේල් සර්වර් දෙවැනි එක මේල් සර්වර් දෙවැනි එක මේල් සර්වර් මේල් සර්වර් ඒ අර්ථය ඉස්සරහින් ලියාගමු පුතේ මේල් සර්වර් කියන එක ඉස්සරහින් විද්‍යුත් තැපැල් ඒ කියන්නේ ඊමේල් විද්‍යුත් තැපැල් විද්‍යුත් තැපැල් තැම්පත් කර තබා ගැනීම හා විද්‍යුත් තැපැල් තැම්පත් කර තබා ගැනීම හා විද්‍යුත් තැපැල් තැම්පත් කර තබා ගැනීම හා
සේවාලාභී පරිගණක වෙත ලබා දීම සේවාලාභී පරිගණක වෙත ලබා දීම විද්‍යුත් තැපැල් තැන්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම විද්‍යුත් තැපැල් තැන්පත් කර තබා ගැනීම සහ සේවාලාභී පරිගණක වෙත ලබා දීම එහෙනම් තැපැල් සම්බන්ධව ක්‍රියා කරන සේවාදායකය තමයි mail server තුන්වෙනි එක DNS server DNS server මම කලිනුත් කිව්වා මේ DNS server එකේ කාර්යය DNS server DNS server ඒකේ කාර්යය තමයි URL 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 IP ලිපින බවට පරිවර්තනය URL IP ලිපින බවට පරිවර්තනය URL IP ලිපින බවට පරිවර්තනය අපේ පුතා ලියාගෙන ඉවරද වයිකල රිප්ලයි එකක්ද ලියාගෙන ඉවර නම් හරි මම හිතනවා පුතාල ඔක්කොම ලියාගෙන අවසන් වෙන්න ඕනේ මේ වෙනකොට හරි එහෙනම් පුතාල මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න විද්‍යුත් තැපැල් ඊමේල් සම්බන්ධව ක්‍රියා කරන්නේ කුමන සේවාදායකයේද පුතේ විද්‍යුත් තැපැල් very good mail mail server පුතේ IP ලිපින URL IP ලිපින බවට පරිවර්තනය කරන්නේ මොන සේවාදායකයේද පුතේ DNS very good එහෙනම් web පිටු සම්බන්ධ ක්‍රියා කරන්නේ කුමන සේවාදායකයේද පුතේ web server පුතේ web පිටු සම්බන්ධව ක්‍රියා කරන නියමාවලිය මොකක්ද reply කරමු බලන්න web පිටු සම්බන්ධ ක්‍රියාත්මක කරන නියමාවලිය මොකක්ද දැන් සේවාදායකය නම් web ඒක හරි very good අංජන http තමයි නියමාවලිය වෙන්නේ හරි ඉතින් අහිනා මට කියන්නකෝ මේල් සම්බන්ධව ක්‍රියා කරන නියමාවලිය මොකක්ද දැන් මේල් සේවාදායකයන විද්‍යුත් තැපැල් වලට සේවාදායකය මොකක්ද පුතේ මේල් සර්වර් එතකොට විද්‍යුත් තැපැල් වලට තියෙන නියමාවලිය මොකක්ද ඕ කලින් අපි සාකච්ඡා කරා very good අසේනි SMTP SMTP www නෙමෙයි හරි ඔය පටලව ගන්න එපා www කියන්නේ සේවාවක් ඒක ප්‍රෝටෝකෝල් එකක් නෙමෙයි හරි එහෙනම් අද අපි විභාගෙදී අවශ්‍ය වෙන කොටස් කිහිපයක්ම සාකච්ඡා කරා. එහෙනම් දැන් කැමරාව ඔන් කරන්න පුළුවන් දරුවෝ කැමරාව ඔන් කරන්නකෝ බලන්න. කැමරාව ඔන් කරන්න පුළුවන් දරුවෝ කැමරාව ඔන් කරන්න. කො නැද්ද කවුරුත්? හරි. කො බලන්න. ආ අපේ රුචිර ඉන්නවා සුපුරුදු පරිදිම. හරි කො අනිත් දරුවෝ නැද්ද? අව අපේ දරුවෝ ගොඩක් ඉන්නවා මම මේ නම් වලින් දන්න දරුවෝ ගොඩක් ඉන්නවා නමුත් ඒකට ටික මූණු පෙන්නන්න කැමැති දන්නේ නේද? ආ ඔය ඉන්නේ ෂෝනුත් ඉන්නවා. හරි කොහොම හරි කමක් නෑ පුතේ අද කරපු කොටස් ටික පැහැදිලි නම් පුතාලගේ මේ මම උගන්වන ක්‍රමයේ ගැන මම උගන්වන රටාව ගැන පුතාලගේ අදහස මට WhatsApp message එකකින් දෙන්න. මොකද පුතේ මට ඒ පණිවිඩ අවශ්‍යයි පන්ති කාමරේ වගේ මම දන්නේ නැහැ කොහොමද මේ වැඩේ වුණේ කියලා පන්ති කාමරේ නම් මම දරුවන්ගෙන් අහනවා නමුත් මෙතනදී මට අහන්න හැකියාවක් නැහැ ඒ නිසා පුතාලගේ group එක තියෙනවා පුතාලගේ group එකට අද කරපු කොටස තේරුණා නම් කරපු කොටස පැහැදිලි කිරීම වලට පුතාල කැමති නම් මට අමතක නොකර WhatsApp message එකක් දාන්න මේ පන්ති අවසන් වුණාට පස්සේ ඉතින් මම හිතනවා අදට මම පුතේ මෙතන නෙමෙයි WhatsApp group එකකට මට message එක දාන්න වාගේ අදහස. ඒ කියන්නේ ඔයාලගේ අදහසක් විදිහට මට reply එකක් ලබා දෙන්න. මොකද මට ඒ පණිවිඩ වැදගත් වෙනවා. එහෙනම් අදට පුතේ මම පන්තිය මෙතනින් අවසන් කරනවා. අපි ලබන සතියේ මේ පාඩම ඊළඟ සතියේ මේ පාඩම අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා දානවා. ඉතින් එහෙනම් දරුවෝ හැමදෙනාටම සුබ රාත්‍රියක් අමතක නොකර WhatsApp message එකක් දාන්න. Okay. හැමෝටම උස්සර්ණයි. Good night. Good night, sir. Good night, sir. Good night, Pita. Good night, sir.